කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා වන ආයෝජනයක් වෙනුවෙන් 151 කොටස් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් 149ක් ඉන්දියාවේ අදානි සමාගම වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් වන ගැටලුව මේ වන විට රට පුරා විවිධ පාර්ශවයන්ගේ චෝදනාවන්ට ලක්ව තිබෙනවා. දේශපාලන පක්ෂ මැදිස්ත්‍ව මතධාරීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ විශේෂයෙන්ම මහා සංඝ රත්නය මේ සම්බන්ධයෙන් ඍජු සහ දැඩි ප්‍රකාශ නිකුත් කරමින් පවසන්නේ කිසිසේත්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආයෝජන හෝ වෙන කුමන හෝ කටයුත්තක් සඳහා ලබා නොදී යුතු බවයි. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුලද විවිධ අදහස් පළවෙමින් පවතින්නේ මේ ආකාරයෙන්. බ්‍රිතාන්‍යද කවුද අපිට ආධාර නැහැ. රට සම්බන්ධ කාර්යදී අපේ රටේ ස්වාධීනත්වය අනන්‍යතාවය අපේ දේ अर्बुदेला ඉන්දියාව ඉන්දියාව හිතනවා නම් මේ එන්නත બ્લોක් කරලා ඒක නතර කරලා ඉවර වෙලා මේකට ජනතාව පොළඹව ගන්න පුළුවන් වෙයි කියලා මං කියන්නේ ඉන්දියාව එන්නතක් වෙනුවෙන් වරාය දෙනවට වඩා හොඳයි කොරෝනා හැදලා මැරෙන එක. අද මේ ආණ්ඩුවේ ඡන්දෙදී සියලුම දෙනා රවට්ටලා තියෙනවා. කවුද සතුටු කරන්නේ? ඒ සියලුම දෙනා රවට්ටලා අද සතුටු කරන්න හදන්නේ ඉන්දියාව. දැන් මේ ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සේවකයෝ ඉංජිනේරුවෝ දැන් මේ ජැටිය මෙහෙයුම් කටයුතු කරමින් යනවා. දැන් අපි ඩොලර් හොයනවා. එතකොට මේ ඩොලර් හොයන ජැටිය අපි මොකටද ඉන්දියාවේ අදානි සමාගමට දෙන්නේ? කවුරු සතුටු කරන්නේ ඉන්දියාවට මේක දෙන්න හදන්නේ? මේක සම්පතක් කියලා කියන්නේ නිකන් නෙමෙයි. තෝමස් මිලාර් කම්පැනිය සල්ලි අච්චු ගහනවා වගේ නැගෙනහිර ජැටියත් එහෙම නැත්නම් අපේ කොළඹ වරාය සල්ලි උපද්දන ඩොලර් උපද්දවන්නේ. අපේ රටේ ඩොලර් ප්‍රශ්නක ඉන්නේ. දැන් අපි අහනවා මේ රටේ සම්පත් විකුණන්න නැතුව මේ රටේ සම්පත් විදේශිකයන්ට පවරන්න නැතුව අවුරුදු 72ක් තිස්සේ කරගෙන ආපු මේ ආර්ථික මොඩලෙන් පිට පැනලා මේ ආණ්ඩුව මොනවද කරන්න කියලා රටට කියන්නේ. වරාය ජැටිය ආණ්ඩුවට ඕන විදියට ඉන්දියාවේ අදානි සභාවකට දෙන්න මේ රටේ කම්කරු පන්තිය වරාය වෘත් සමිතී ඒකාබද්ධ බල මණ්ඩලය අනිකුත් වෘත් සමිති ලෑස්ති නැහැ. ඒ සියලු දෙනා එකතු වෙලා එක්සත් ජනතා බලවේගයක් එක්සත් විරෝධතාවයක් අද සංවිධානය කරමින් යනවා. 149ක් නෙමෙයි 101ක්වත් ඉන්දියාවට හෝ අදානි සමාගමට දෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ නිසා මේ ආණ්ඩුවේ එක්තරා විදියක පැවැත්ම තීන්දු කරන සාධකයක් බවට වරායේ ජැටිය විකිණීමේ මංකොල්ලය පත්වලා තියෙනවා කියන කාරණේ අපි කියන්නට ඕන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.